පදයක් අහන්න තියෙනවා නම් ඒ දහම් පදයේ වුණත් අනුරූප වූ තූපම ප්‍රේත වන කෙත්තූපම රජගහනුවර පරිභෝග ගණන් මෙන්න මේ ධනය ගොඩගහගෙන තිබුණ නිසාම මෙයාට මහා ධන සිටු පුත්‍ර කියලා නමකුත් වැටුණා. මෙයාට හිටියා පුතෙක්. මෙයාට අකුරු ඉගෙන ගන්න සුදුසු කාලයට එනකොට දෙමව්පියෝ මෙහෙම හිතනවා. අපගේ පුතා එක දවසකට 1000 බැගින් රන් කහවණු වියදම් කළත් අවුරුදු 100කින්වත් මේ ධනෙ ඉවර කරන්න බෑ. ඒ නිසා මේ ශිල්ප ශාස්ත්‍ර උගන්නලා මෙයව වෙහෙසටපත් කරන්න හොඳ නෑ. එම වෙහෙසටපත් වෙලා ක්ලාන්ත වෙලා පුතා අපහසුතාවයටපත් වෙයි. එහෙම නැතුව පුතාට මේ දවසකට 1000ක් වියදම් කරලා ජීවිතයේ ගෙවාගෙන ගිහින් අවුරුදු 100ක් පාවිච්චි කරන්නත් ධනෙ තියෙද්දි මොකටද උගන්වන්නේ? එහෙම කියලා අධ්‍යාපනය ලබලා දුන්නේ නෑ මේ දරුවට. මෙයා තරුණ වයසට එනකොට හොඳ රූප සම්පත්තියෙන් යුක්ත තරුණයෙක් බවට පත් වුණා. මෙයාට දැන් කිසිම අධ්‍යාපන දැනුමක් නැහැ. සමාජයේ දැනුමකුත් නැහැ. ඉතින් මෙයා තරුණ කාලයට පැමුණාට පස්සේ හිතූ පරිදි කාම රසස්වාදේ ලබන්නට පුරුදු වුණා. මෙයා එහෙම ඉඳලා එහෙම තමන් තරුණ කාලේදී තමන්ට ඕන පරිදි ඒ අභිරමණය කරමින් ඉඳලා විවාහයට පත් වෙනවා. ඉතින් මෙහෙම විවාහයට පත් වෙලා මෙයා මොකද වෙන්නේ? අරක්කු බොන්න පුරුදු වෙනවා. ඒ වගේම සූදු කෙලින්න පුරුදු වෙනවා. මුළු පස්කන් සැපතම විඳිනවා. මේ කාලෙදි අම්මලා තාත්තලා මරණයටපත් වෙනවා.
ඊට පස්සේ අර මෙයා වටේ ඉන්න නලු නිලියෝ හිතමිත්‍රාදීන් හිතූ පරිදි තමන්ට ධනය මෙයත් එක්ක ඉඳලා ලබා ගන්නවා, ඒවා වියදම් කරනවා. මෙයත් සීමාවක් නැතුව වියදම් කරනවා. මෙහෙම වියදම් කරලා මේ සිටු පුත්‍රයා ණයට අරන් වියදම් කරන්න පටන් ගන්නවා. ණයට අරගෙන වියදම් කරලා අවසානට ණය ගෙවා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ තීන ගේදොර ඉඩකඩම් විකුණනවා. අවසානෙට හිඟමනියට වැටෙනවා. හිඟා කන්න පටන් ගන්නවා. ඒ නගරෙම අනාථ ශාලාවකට වෙලා මෙයා ඉන්නවා. මෙහෙම ඉන්නකොට දවසක් හොරු කණ්ඩායමක් මේ ඉන්න මේ මහාධන සිටුපුත්‍රයා ඉන්න අර නගරේ තිබුණු අම්බලමට එනවා. අම්බලමට ඇවිල්ලා අහනවා, උඹ මේ හොතට හරිහත්තියක් තියෙනවා, මොකද මේ මේකට වෙලා මේ හිඟා කන්නේ? වරෙන් යන්න අපිත් එක්ක මේ හොරකම් කරන්න. හොරකම් කරලා ඉවරලා හොඳට සැප පහසුවට ඉන්නට පුළුවන්. හොඳට සැපෙන් ඉන්නට පුළුවන්. වරෙන් අපිත් එක්ක යන්න හොරකම් කරන්න කියලා හොරකම උඹට උගන්නන්නම් කියලා මේ හොරු කණ්ඩායම මේ පුද්ගලයාව අඩගහගෙන යනවා. අඩගහගෙන ගිහින් ගෙයක් කඩන්නට ගිහින් ගේ ඔත්තු බලන්න මෙයා තමයි තියන්නේ. පොල්ලකුත් තියලා උඹ ඔත්තු බලවා, කවුරුරි ආවොත් මැරෙන්න ගහපන් කියලා හොරු ගේ ඇතුළට පයිනවා. හොර ඇතුළු පැනලා ගේ තිබුණ ඒවා ඔක්කොම අතපත ගාගෙන හොරු මේ මහාධන සිටුපුත්‍රයාවත් අරගන්නේ නැතුවම පැනලා යනවා. ගෙදර මිනිස්සුන්ට සද්ද බද්ද ඇහිලා බලනකොට මෙයා ඉන්නවා පොල්ලකුත් තියාගෙන. කිසිම අවබෝධයක් දැනුමක් නැහෙනේ. ඊට පස්සේ මේ පුද්ගලයාව අල්ලගෙන රජතුමාට බාර දෙනවා. මෙයා තමයි මේ ගම් මංකොල්ලක ගෙවල් මංකොල්ලකාපු මහා හොරා මෙයා තමයි කියලා ඉවරලා රජතුමාට බාර දෙනවා. දැන් අර හිඟන ගාකකා හිටපු හිඟමනෙත් නැහැ. අවසානට මෙයාට උනේ රජතුමාගේ උදහසට ලක් වෙලා අනිත් හොරු ටික මේ සල්ලි ටික අරන් පයින්ව මෙයා රාජ උදහසට රක්කලා දැන් රජතුමා ගාවට අරන් ගිහින් බාර දුන්නට පස්සේ රජතුමා කියනවා, මේ හොරා මේක මහා හොරෙක්, මෙවා මේ අල්ලගන්න බැරුවයි හිටී, ඒ නිසා මේ හොරාට මරණ දණ්ඩනය දෙන්නට ඕනේ. ඒ නිසා මරණ දණ්ඩය දෙන්නට තීන්දුව කරලා එයාව දංගෙඩියට අරගෙන යනවා. මෙන්න මේ දංගෙඩියට අරගෙන යනකොට මෙයත් සමග සංවාසී යෙදුණු නගර සෝබනියක් දකිනවා. මේ පුද්ගලයාව අරගෙන යනවා. එහෙම දැක්කට පස්සේ අර නගර සෝබනීට දුකක් ඇති වෙනවා. අම්මෝ, මුත්‍තර ධන සම්පත්තිය තිබුණු කෙනෙක්ද මේ පුරුෂයා? අද විපතටපත් වෙලා. ඒ නිසා මෙයාට මොනවා හරි කෑමට හරි අවසාන මොහොතේ දෙන්නට ඕනි කියලා අග්ගල හතරකුයි පැන් භාජනයකුයි දීලා යවනවා. මෙයාට මේක කන්නට අවසර දෙන්න කියන අවසරය අර නගර ආරක්ෂක ඇමතියාට කියලා තමයි පණිවිඩේ යවන්නේ. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී මුගලන් මහා රහතන් වහන්සේ දිවසින් බලනකොට මේ පුරුෂයා දකිනවා. මේ පුරුෂයා දැන් විනාශ වෙන්නට යන්නේ. මේ පුරුෂයාට කරන්න තියෙන එකම උපකාරය තමයි මම මේ පුරුෂයා හමුවට යන එක කියලා සැරියුත් මහරහත් මුගලන් මහරහතන් වහන්සේ මේ පුරුෂයා ගාවට වඩිනවා. මේ පුද්ගලයාට දැන් කර කියා ගන්නට දෙයක් නැහැ. එයාට අග්ගලා කනවා තියා මේ හිසකසා දාන්න ඇරයි යන්නේ.
එයා කල්පනා කරනවා මට මේ දැන් මේ අග්ගලේ කෑවත් එකයි නැතත් එකයි මාව අනිවාර්යයෙන්ම හිසකසා දාලා මරනවා. ඒ නිසා මේ අග්ගලා ටික මේ ස්වාමීන් වහන්සේට පූජා කරන්න ඕනි කියලා පූජා කරලා සතුටු වෙනවා. ඒ අතරතුරේදිම අර රාජපුරුෂයෝ ඒ පුරුෂයාව අරගෙන ගිහින් හිස කඳින් වෙන් කරලා මරණයට පත් කරනවා. අන්න අර අවසාන මොහොතේ කරන ලද දානමය ඒ කටයුත්ත සිතට ආපු නිසා මෙයාට දෙව්ලොව ඉපදීමට වරන් තිබුණත් අර නගර සෝභනීය කෙරෙහි ඇල්මෙන් තමයි අවසාන මොහොතේ මරණයට පත් වෙන්නේ දානය සිහි වෙලා. ඒ නිසා මෙයා උපදින්නේ පර්වත වලින් ගැවසී ගත්තා වූ විශාල නුගරුකක තමයි මෙයා භූමාටු දෙවියෙක් වෙලා උපදින්. මෙන්න මෙහෙම මේ පුරුෂයා ගැන මේ දහමේ සඳහන් වෙන්නේ මේ මහා ධන සිටු පුත්‍රයා පළමුවෙනි කාලය තුල ප්‍රථම වයසේදී කුලවංශය ආරක්ෂා කරන්න උත්සාහ කරා නම් ඒ නුවර සිටුවරයෙක් බවට පත් වෙනවා. ශ්‍රේෂ්ඨ කෙනෙක් ඉතන ප්‍රධාන සිටුවරයෙක් බවට පත් වෙනවා. මධ්‍යම වයසේ උත්සාහ කළා නම් මධ්‍යම සිටු කෙනෙක් වෙනවා. පශ්චිම වයසේදී වීරය කළා නම් පශ්චිම සිටු කෙනෙක් වෙනවා. බැරි වෙලාවත් පළමු වයසේදී ශාසනයට ඇතුළත් වුණා නම් රහත් වෙනවා. මධ්‍යම වයසේ පැවිදි වුණා නම් සකෘදාගාමි වෙනවා. පශ්චිම වයසේදී පැවිදි වුණා නම් සෝවාන් වෙනවා. කියන්නේ මෙයා ත්‍රි හේතුක ප්‍රතිසන්දියෙන් උපදු ලැබපු පුද්ගලයෙක්. නමුත් පාප මිත්‍ර සේවනය, ස්ත්‍රී ධූර්තභාවය, සල්ලාල භාවය, බේබදුකම සියලු දුෂ්චරිතයන් මනෝ දුෂ්චරිතයන්ගෙන් හේතු නිසා මෙයා මහත් විපතට පත් වුණා. මෙන්න මෙහෙම දැන් රුක්දවියෙක් වෙලා ඉන්නකොට අර තමන්ට අවසාන මොහොතේ අග්ගලා දුන්න සුලසා මේ ස්ථානයේ යනවා යම් අවස්ථාවක. මෙයාව දැක්කට පස්සේ මේ සුලසාවට නැවත ආසාවක් ඇති වෙනවා මේ රුක්දෙවියට. රුක්දෙවියා මොකද කරන්නේ? තමන්ගේ වාසභවනට මේ සුලසාව අරන් යනවා. දවස් 7ක් තමන්ගේ ස්ථානයේ තියාගෙන ඈ සමග සංවාසය දෙනවා. ඒ දින කාල තුල තමන් කවුද කියන කාරණයක් මේ රුක්දෙවියා සුලසාවට පවසනවා. මෙන්න මේ දවස් 7ක් දැන් සුලසාව නැති නිසා ඇගේ අම්මා අඬමින් දැන් සුලසාව හොයනවා. මෙහෙම හොයනකොට මිනිස්සු කියනවා මෙහෙම ඔහේ හොයලා වැඩක් නැහැ. අන්න ආර්ය මුගලන් මහරහතන් වහන්සේ ඉන්නවා. එයා මහත් ඍද්ධි සම්පන්නයි. ගිහින් අහන්න සුලසාව කොහෙද? අන්න එතකොට ඔබට දැනගන්න හැම්බුවේ සුලසාව කොහෙද ඉන්නේ කියලා. මෙන්න මෙහෙම කිව්වට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ හම්බෙලා අහනවා මගේ සුලසාවට මොකද වුනේ කියලා. ඊට පස්සේ මේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා දින 7ක් ඇවෑමෙන් වේළුවනාරාමේදී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ස්ථානයේ කෙළවරක මෙන්න මේ සුලසාව ඔබට දැක ගන්න පුළුවන් කියලා. ඉතින් මේ සිද්ධිය ඇහුවට පස්සේ සුලසාව දකින්නට ඇගේ අම්මා බලාපොරොත්තුෙන් ඉන්නවා. සුලසාවට දවස් 7ක් ගියාට පස්සේ තමන්ගේ අම්මා තමන්ව හොයනවා ඇති කියලා දැන් ගෙදර යන්න ඕනි කියන කාරණය මේ දිව්‍ය පුත්‍රයාට මතක් කර හිටියා. දිව්‍ය පුත්‍රයාත් මොකද කරන්නේ?
සුලසාව අරන් ගිහින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ස්ථානයේ කෙළවරක තැබුවා. ඉතින් මෙන්න මෙහෙම මේ කාරණය බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්න ආවට පස්සේ එතෙන්දි මතුවෙනවා. ඇව්වට පස්සේ අතන දිහනව නැගෙනේනි තී කොපමණක් දවසක් කොහෙද හිටියේ? තිගේ මව් ඔබ හොයා විලාපය දිදී හිටියේ. අන්න ඊට පස්සේ මේ පැමිණි හිටපු ජනතාවට තමන් රැස් කරා වූ තමන් කළ කාරණය ප්‍රකාශ කරනවා. ඊට පස්සේ එහෙනම් කොහොමද ඔබ මෙච්චර පව් රැස් කරගෙන ඉඳලා මේ කුල පුත්‍රයා දිව්‍ය පුත්‍රයෙක් බවට පත් උනේ? අන්න ඒ අවස්ථාවේදී කියන මම අවසාන මොහොතේදී මුගලන් මහරහතන් වහන්සේට දෙන ලද මේ අග්ගල ගෙඩි හතරෙහි ආනුභාවයෙන් මේ ආශ්චර්යවත් දෙවියෙක් බවට පත් වුණා. ඉතින් මොනතරම් ආනිසංසයක් රහතන් වහන්සේ නමකට දානයක් දීමෙන් ලැබෙනවාද? බුදුරජාණන් වහන්සේ මේ කාරණය අරමුණු කරගෙන තමයි කෙත්තූපමා අරහන්තෝ දායකා කස්ස කූපමා බීජූපමං දෙය ධම්මං ඉන්තෝ නිබන්ති පලං ඊතං බීජං කසී කෙත්තං පේතානං දාය කන්සච තං පේතා පරිභුංජන්ති දාතා පුඤ්ඤේන වණ්ධති ඉදේව කුසලං කත්වා පීතේච පටි පූජයං සග්ගංච කමතිණ්ඨානං කම්මං කත්වාන භන්දකංති. රහතන් නැමති යහපත් කෙතෙහි දායක නැමති දක්ෂ ගොවියා විසින් දානවස්තු නැමති බීජ වට වැපිරීමෙන් මහත් විපාක ලබනවා කියන කාරණය තමයි මෙහිදී දේශනා කර වදාළේ. ඒ කියන්නේ තමන්ට හොඳ කුඹුරක් ලැබුණොත් ඒකේ අස්වැන්න හොඳට ලැබෙනවා. ඒ වගේ තමයි රහතන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ නමකට දානයක් දෙන්න ලැබුණොත් ඒ ලැබෙන ඵලය මෙතෙකයි කියන්නට බෑ. එනිසා දානයක් දෙනකොට ඒ දාන වස්තුව කාටද දෙන්නේ කියන කාරණේ හොයන්නට ඕනේ. තමන්ට පින වැඩි කරගන්නට ඕන නම් සිල් රකින උතුමන් වහන්සේලාට දානය දෙන්නට ඕනේ. එහෙම දුන්නොත් ඒකේ ආනිසංසය වැඩි. ඒ වගේම දෙමව්පියන්ට ගතයුතු හොඳ දෙයක් මේකේ තියෙනවා. තමන්ගේ දරුවන්ට ශිල්ප ශාස්ත්‍රය දෙන්නට ඕනේ. පාප මිත්‍ර ආශ්‍රයට ඉඩ දෙන්නට හොඳ නැහැ. දරුවන්ට නිසි මඟ යන්නට නම් කොයිතරම් මුදල් හම්බ කරලා තිබ්බත් වැඩක් නැහැ නිසි අධ්‍යාපනයක් නොලැබුණොත්. ඒ නිසා අන්නේ කාරණය මේ പ്രേත වස්තුවෙන් කෙත්තූපම් പ്രേත වස්තුවෙන් ලබා ගන්නට පුළුවන්. ඒ නිසා ඔබේ දරුවාටත් අනිවාර්යයෙන්ම හොඳ අධ්‍යාපනයක් ලබලා දෙන්න කටයුතු කරන්න කියලා යෝජනා කරමින් SL කුරුවෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි.